නවය ශ්‍රේණිය සිංහල පෙළ පොතට අදාළ පිළිතුරු සහිත කෙටි ප්‍රශ්න මාලාවේ 3 වෙනි වීඩියෝව තමයි අද මේ විදිහට ඉදිරිපත් කරන්නේ. කලින් වීඩියෝ නැරඹූ දරුවන් දෙමාපියන් ඉදිරිපත් කරලා තිබුණ ප්‍රශ්නයක් තමයි මේ වීඩියෝ මාලාව දිගටම ඉදිරිපත් කරනවද කියන ප්‍රශ්නේ. සතුටින් දැනුම් දෙන්න කැමැති ඇත්තටම මේ වීඩියෝ මාලාව 9 ශ්‍රේණිය සිංහල පෙළ පොතේ පාඩම් අවසන් වන තුරුම ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි 10 11 යන පන්තිවලදීත් ඔබට මේ විදිහටම ඒ පෙළ පොත් ආවරණය කරමින් මේ වගේම වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරනවා. අනිත් ප්‍රශ්නේ තමයි ඔන්ලයින් පන්ති පවත්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ලබන වසරේ සිට 10 හා 11 පන්තිවලට සිංහල විෂයට අදාළ නිබන්ධන ලබා දෙමින් සූම් තාක්ෂණය ඔස්සේ ඔබත් සමග සජීවීව එක්වෙමින් පන්ති පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ හැම පාඩමක්ම අවසානයේ ඒ පාඩමේ රෙකෝඩ් එහෙම නැත්නම් පටිගත කරන ලද වීඩියෝවත් ඔබ සියලු දෙනාට තනි තනිව ලබා දෙනවා. හරි. ඔන්න ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. මේ වීඩියෝව නරඹන ඔබ ක්‍රියේටිව් තින්කර් SL නැමැති අපගේ ඔන්ලයින් අධ්‍යාපනික නාලිකාවට අලුත් අයෙක් නම් විතරක් මේ වීඩියෝට පහතින් දැක්වෙන subscribe කියන රතු පාට බටනේ ක්ලික් කරලා ඒ වගේම bell icon එකත් ක්ලික් කරලා මේ නාලිකාවට එක් වෙන්න. එවිට ඔබට මේ පාඩම් ඉදිරිපත් කළ විගස දැනුවත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම යමු 9 ශ්‍රේණිය සිංහල පෙළ පොතට අදාළව ඉදිරිපත් කරන දක්ෂයන් ආසාවෙන් බලාපොරොත්තු වෙන 3 වෙනි වීඩියෝවට. නවයේ ශ්‍රේණී සිංහල පෙළ පොතට අදාළව ඉදිරිපත් කරන 3 වෙනි පාඩම එහෙම නැත්නම් දේශීය නර්තනයේ රන් සලකුණ කියන පාඩමට ඉදිරිපත් කරන ප්‍රශ්න මාලාවේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකක්ද පළවෙනි ප්‍රශ්නය? ජාතික නර්තන දිනය ලෙස නම් කර ඇත්තේ කාගේ ජන්මදිනේද? මේක තමයි පළවෙනි ප්‍රශ්නේ මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන. ඔබ දන්නවා මේ පාඩමේදී කතා කරන්නේ දේශීය නර්තනයේ රන් සලකුණ කියන පාඩමේ කතා කරන්නේ ආචාර්ය එස් පනිභාරත කියන ශ්‍රේෂ්ඨ කලාකරුවා ගැන. එතකොට මොකද්ද මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ? ජාතික නර්තන දිනය ලෙස නම් කරලා තියෙන්නේ කාගේ ජන්මදිනේද? ආචාර්ය එස් පනිභාරත මැතිතුමාගේ ජන්මදිනය එහෙම නැත්නම් උපන්දිනය තමයි ජාතික නර්තන දිනය ලෙස නම් කරලා තියෙන්නේ. අපි බලමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. දෙවෙනි ප්‍රශ්නේ තමයි පනිභාරත මැතිතුමා දවුල් වාදනය ඉගෙන ගත්තේ කාගෙන්ද කියන ප්‍රශ්නේ. පනිභාරත මැතිතුමා විවිධාකාරයේ ශිල්ප ශාස්ත්‍ර, කලා ශිල්ප ශාස්ත්‍රයන් ඉගෙන ගත්තා විවිධ ගුරුවරුන්ගෙන්. දැන් මෙතන දිහන්නේ පනිභාරත මැතිතුමා දවුල් වාදනය ඉගෙන ගත්තේ කාගෙන්ද කියලා. පනිභාරත මැතිතුමා දවුල් වාදනය ඉගෙන ගත්තේ තිබ්බටුවාවේ පණික්කි ගුරුන්ගෙන්. තිබ්බටුවාවේ පණික්කි ගුරුන්ගෙන් තමයි පනිභාරත මැතිතුමා දවුල් වාදනය ඉගෙන ගත්තේ. හොඳට මතක තියාගන්න. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්نين අහන්නේ පනිභාරත මැතිතුමා මඟුල් බෙරය වැයු සුවිශේෂී අවස්ථාව කුමක්ද? පනිභාරත මැතිතුමා මඟුල් බෙරය වැයු සුවිශේෂී අවස්ථාව. විවිධ අවස්ථාවලදී පනිභාරත මැතිතුමා මඟුල් බෙරය වාදනය කරලා තියෙනවා. නමුත් මෙතනදී අහන්නේ එක්තරා සුවිශේෂී අවස්ථාවක්. ඒ සුවිශේෂී අවස්ථාව පිළිබඳව මේ පාඩමේ කතා කරනවා. දේශීය නර්තනයේ රන් සලකුණ කියන පාඩමේ කතා කරනවා. ගුවන් විදුලි සංස්ථාව විවෘත කිරීමේ උත්සවයේදී තමයි පනිභාරත මැතිතුමා මඟුල් බෙරය වැයු සුවිශේෂී අවස්ථාව. මඟුල් බෙරය වැයු සුවිශේෂී අවස්ථාව විදිහට අපිට මේ පාඩමේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි පනිභාරත මැතිතුමාට භාරතයේදී නැටුම් ඉගෙනීමට මඟ පෑදූ ශිෂ්‍යත්වය පිරිනැමුවේ කවුද? මේ පනිභාරත මැතිතුමාට භාරතයේදී නැටුම් ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් පිරිනමනවා එක්තරා සුවිශේෂී මහත්මේ. එතුමාගේ ඒ ශිෂ්‍යත්වය පිරිනැමීම නිසා තමයි ඇත්තටම මේ පනිභාරත මැතිතුමාට
භාරතයේදී නැටුම් ශාස්ත්‍රය තව දුරටත් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේ එහෙම නැත්නම් මඟ පෑදෙන්නේ කවුද පනි භාරත මෙතිතුමාට භාරතයේදී නැටුම් ඉගෙනීමට මඟ පෑදු ශිෂ්‍යත්වය ලබා දුන්නේ ගෝපිනාත් කියන මහත්මයා තමයි පනි භාරත මෙතිතුමාට භාරතයේදී නැටුම් ඉගෙනීමට මඟ පෑදු ශිෂ්‍යත්වය පිරිනමන්නේ අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බවට පත් වූ නර්තන විද්‍යා ආයතනයේ මුල් නම මොකක්ද කියලා 2015 දී තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය පිහිටවන්නේ මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බවට පත් වෙන්නේ කලින් වෙනත් නමකින් හැඳින් වූ නර්තන විද්‍යා ආයතනයක් ඒ නර්තන විද්‍යා ආයතනයේ නම කුමක්ද කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද ඒ නර්තන විද්‍යා ආයතනයේ නම හේවුඩ් කියන නර්තන විද්‍යා ආයතනය තමයි 2015 දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බවට පත් වෙන්නේ අපි තවත් ප්‍රශ්නයකට යොමු වෙමු පනි භාරත මෙතිතුමා ඉන්දියාවේදී උගත් නර්තන සම්ප්‍රදායන් දෙක නම් කරන්න කියලා තමයි කියන්නේ සම්ප්‍රදායන් කිහිපයක් ඉගෙන ගත්තා ඒ සම්ප්‍රදායන් අතුරින් දෙකක් නම් කරන්න කියලා තමයි මේ ප්‍රශ්නේ දිහන්නේ මොනවාද පනි භාරත මෙතිතුමා ඉන්දියාවේදී ඉගෙනගත් නර්තන සම්ප්‍රදායන් ඒ අතරින් සුවිශේෂී නර්තන සම්ප්‍රදායන් දෙකක් තමයි භරත ඒ වගේම කතකලි විදිහට හඳුන්වන්නේ ඊළඟ ප්‍රශ්නය තමයි අපේ රටේ නර්තනයේ එහෙම නැත්නම් අප රටේ නර්තනයේ පියා ලෙස හඳුන්වන්නේ කවුද කවුද අප රටේ නර්තනයේ පියා මේ පාඩම පුරාවටම අපි කතා කරේ එතුමාගේ නාමය තමයි අප රටේ නර්තනයේ පියා ලෙස හඳුන්වන්නේ පනි භාරත මෙතිතුමා පනි භාරත මෙතිතුමා තමයි අප රටේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායේ පියා විදිහට හඳුන්වන්නේ ඊළඟ ප්‍රශ්නේ පනි භාරත මෙතිතුමා නර්තන නිර්මාණයෙන් සම්බන්ධ වූ චිත්‍රපට දෙකක් නම් කරන්න පනි භාරත මෙතිතුමා විවිධාකාරයේ නිර්මාණයන් ඉදිරිපත් කළා ඒ අතරින් මෙතනදී අහන්නේ නර්තන නිර්මාණයෙන් සම්බන්ධ වූ චිත්‍රපට දෙකක් පනි භාරත මෙතිතුමා විසින් මොනවාද පනි භාරත මෙතිතුමා නර්තන නිර්මාණයෙන් සම්බන්ධ වූ චිත්‍රපට ඒ අතුරින් දෙකක් තමයි සිකුරු තරුව හා අශෝකා විදියට හඳුන්වන චිත්‍රපට දෙක ඊළඟ ප්‍රශ්නේ පනි භාරත මෙතිතුමාගේ ජන්මදිනය කවදාද කවදාද පනි භාරත මෙතිතුමාගේ උපන්දිනය විදිහට යෙදিলা තියෙන්නේ මේ විදිහට අපි ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඔබට අපි කලින් සඳහන් කරපු ආකාරයට මතක ඇති ප්‍රශ්න ඉදිරිපත් කරාම ඔබේ මතකෙන් පිළිතුරු ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් පෙළ පොත බලලා පාඩම බලලා පිළිතුරු ඉදිරිපත් කරන්න ඊට පස්සේ මේ වීඩියෝවේ පිළිතුරත් එක්ක ඔබේ පිළිතුර ගලපලා බලන්න හරි අපි බලමු කවදාද පනි භාරත මෙතිතුමාගේ ජන්මදිනයේදීලා තියෙන්නේ පෙබරවාරි 24 වෙනිදාට තමයි පනි භාරත මෙතිතුමාගේ ජන්මදිනය යෙදিলা තියෙන්නේ ඊළඟට අවසාන ප්‍රශ්නෙට තමයි අපි මේ යොමු වෙන්නේ මෙතනදී අහලා තියෙන ප්‍රශ්නේ තමයි පහතින් පද හතරක් දැක්වෙනවා පහතින් දැක්වෙන පද අතුරින් විරුද්ධාර්ථවත් පද එකතු වෙලා හැදිලා තියෙන යුගල පදේ මොකක්ද කියලා තමයි අහන්නේ විරුද්ධාර්ථවත් පද එකතු වෙලා සමහර අවස්ථාවල සමාන පද එකතු වෙලා සමහර අවස්ථාවල පද දෙකේම අර්ථයක් නැති අවස්ථා තියෙනවා මේ අතරින් මොකද්ද විරුද්ධාර්ථවත් පද එකතු වෙලා හැදිලා තියෙන යුගල පදය අපි බලමු මෙතන එකින් එක මේ යුගල පද විමසා බලලා මොකද්ද විරුද්ධාර්ථවත් පද එකතු වෙලා හැදිලා තියෙන යුගල පදේ කියලා බලන්න මෙතන නඩු හබ කියලා යුගල පදයක් තියෙනවා මේ යුගල පදයේ ඇත්තටම සමාන අර්ථ ඇති යුගල පදයක්. මේ පද දෙකම සමාන අර්ථයකින් තමයි යෙදিলা තියෙන්නේ. ඊළඟට පැහැදිලි අර්ථයක් නැති වං හුං කියන යුගල පදයේ ඇත්තටම පැහැදිලි අර්ථයක් අපිට තේරුම් ගන්න බෑ මේකේ අදහස මොකක්ද කියලා. ඊළඟට බලන්න අබල දුබල කියන යුගල පදේ එතනදී ඇත්තටම මේ යුගල පදයේ විශේෂත්වය තමයි එක් පදයක શબ્දය අනුකරණය කරනවා අබල දුබල මුලින් තියෙන පදයේ શબ્දය එහෙම නැත්නම් පසුපසින් තියෙන શબ્දේ ඒ ස්වරූපය අනුකරණය කරලා ඒ ස්වරූපයටම අනිත් පදේ යොදපු අවස්ථාවක් තමයි මේ යුගල පදයේ අබල දුබල කියන යුගල පදයේ අපිට දකින්න ලැබෙන්නේ එහෙනම් මොකද්ද
විරුද්ධාර්ථවත් පද එකතු වෙලා තියෙන සෑදිලා තියෙන යුගල පදේ වෙන්නේ යාම් ඊම් කියන යුගල පදේ තමයි ඇත්තටම විරුද්ධාර්ථවත් එහෙම නැත්නම් සමානාර්ථවත් නැති විරුද්ධ අර්ථයක් හඟවන ආකාරයට සකස් වෙලා තියෙන යුගල පදය වෙන්නේ යාම් ඊම් කියන යුගල පදය. අදට નિયમિત ප්‍රශ්නෝත්තර මාලාව මෙතනින් අවසන් වෙනවා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙන තුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.